धम्म सवेनु कालो अयं भदन्ता धम्म सवेनु कालो अयं भदन्ता धम्म सवेनु कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सत्तत्थान कुसलो भिक्खवे भिक्खु तिरूप परिद्धि इमस्मिन् धम्म विनये केवलीषु सित्वा उत्तम पुरिषोऽस्ति खतमे च भिक्खवे सत्तत्थान कुसलो इद भिक्खवे भिक्खु रूपं पजानाति रूप समुदयं पजानाति रूप निरोधं पजानाति रूप निरोधगामिनी प्रतिपदं पजानाति रूपस्य असाधं पजानाति रूपस्य आदीनवं पजानाति रूपस्य निःसरणं पजानाति वेदनाय पजानाति वेदनाय समुदयं पजानाति वेदना निरोधं पजानाति वेदना निरोधगामिनी प्रतिपदं पजानाति वेदनं आस्वादं पजानाति वेदनाय आदीनवं पजानाति वेदनाय निःसरणं पजानाति संज्ञं पजानाति संज्ञाय समुदयं पजानाति संज्ञाय निरोधं पजानाति संज्ञाय निरोधगामिनी प्रतिपदं पजानाति संज्ञाय आस्वादं पजानाति संज्ञाय आदीनवं जानाति संज्ञाय निःसरणं पजानाति संखारे पजानाति संखार समुदयं पजानाति संखार निरोधं पजानाति संखार निरोधगामिनी प्रतिपदं पजानाति संखारे आस्वादं पजानाति संखारे आदीनवं पजानाति संखारे निःसरणं पजानाति विज्ञानं पजानाति विज्ञानसमुदयं पजानाति विज्ञाननिरोधं पजानाति विज्ञाननिरोधगामिनी प्रतिपदं पजानाति विज्ञानस्य आस्वादं पजानाति विज्ञानस्य आदीनवं पजानाति विज्ञानस्य निःसरणं पजानाति
සංසාර කතරින් ඈතරවනු කැමති ගුණ බර සදහැවත් හිමතුනි වත්සාන සමයෙහි සිද්ධ වෙන පින්කම්මාලාවේ පදාදා රාත්‍රියේහි ධම්මසරණ විහාරස්ථානයේ සුරුකට සිද්ධ වෙන සූත්‍ර දේශනා පින්කම්මාලාවේහි අද ධර්ම දේශනාව සඳහා සූත්‍රයේ හැටියට අපි යොදාගත්ති තෝරාගත්තේ සංයුත්ත නිකාය තුන්වෙනි පොතේ ඛණ්ඩ සංයුත්තේ උපය වර්ගයේ සත්තක්ඨාන සූත්‍රය. නිවන් මඟ හොයන හැම කෙනෙකු විසින්ම ඒකාන්තයෙන් දැනගත යුතු සියලු දහම් කරුණු ඇතුළත් සූත්‍ර ධර්මයයි සත්තක්ඨාන සූත්‍රය. මේ සත්තක්ඨාන සූත්‍රය තුළින් මේ ලෞතර මඟ පිළිබඳව අපට කියා දෙන හුඟක් දහම් පණිවිඩ තියෙනවා. ඒ වගේම අද දවසේ ලෝකයේ තුල නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ හැටියට කෙරෙන භාවිතාවන් වල ඇත්නා වූ නිස්සාරත්වය අසම්පූර්ණ බවත් මේ සූත්‍රය පැහැදිලි කරගෙන යනකොට අපි කාට කාටත් දැන අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙනවා. එනිසා අපි කාටත් නිවැරදි වූ ගමන් මගක් මං පෙතක් පිළිබඳව යම් අපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් වේවි. මේ සූත්‍ර ධර්මයේ විස්තර කරගත්තොත් මේ සූත්‍ර ධර්මේන කරුණු සියල්ලක්ම සම්පූර්ණයෙන්ම විස්තර කරන්න තරම් අපි දක්ෂ නැහැ කියලයි අපේ අදහස. කෙසේ නමුත් අපි දන්නා පමණකින් දැනෙන වැටහෙන පමණකින් ඒ සූත්‍ර ධර්මය විස්තර කරන්නට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා, සූදානම් වෙනවා. පින්වතුන්ද මේ උතුම් සද්ධර්මය අද මේ රාත්‍රියේම දැන අවබෝධ කරගෙන මේ උතුම් නිර්වාණ සම්පත්තිය ළඟා කර දෙන ඒ ලෞතුරා මග දැන අවබෝධ කරගන්නට භාග්‍ය ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්ම ඒ ධර්මයට සවන් දෙන්න. පින්වතුනි, දිනක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිනවදී භික්ෂූන් වහන්සේලාමතලා දේශනා කළ සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මයේ දා මේ දිනවල නැගෙන්නේ නිකිනි සඳ. නිකිනි සඳ මතුවේගෙන එන වෙලාවේ මේ ශාසනයෙහි අනාගත අභිවෘද්ධිය උදෙසා ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වුණේ තව නොබෝ දිනයකින් ඒ සිදුවීම අනුස්මරණය කරනවා මේ කුරුපසලොස්සක් පොහොය දවසේ. ඒ පොහොය දවසේ සිව් ඉරියව්වෙන් තොරවම මගඵල අවබෝධ කරගන්න රහත් ඵලයේ පිහිටන ආනන්ද සාමීන් වහන්සේ එදා භික්ෂූන් වහන්සේ ඉදිරියේදී ඒවං මේසිතං මේ සූත්‍රයේ මා විසින් මෙසේ අසන ලදී. ඒවං මේසිතං කියලා පටන් ගන්න හැම සූත්‍රයක්ම ආනන්ද හාමුදුරුවන්ගේ ධාරණයේ තිබිලා මේ නිකිනි පොයත් එක්ක යෙදුණු ඒ වේභාර පර්වතයේ සප්තපර්ණි ගල් ගුහාවේදී දේශනා කළ සූත්‍ර ධර්ම. මේ සූත්‍රයත් එදා උන්වහන්සේ සංඝ සම්මේලනයේදී ප්‍රකාශයට පත් කළ සූත්‍ර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න දවසක භික්ෂූන් නමතලා මෙන්න මෙහිම දේශනා කළා. මහණෙනි, මේ ශාස්ත්‍රයේහි යම් කෙනෙකු සත්තනක කුසල වෙනින් ත්‍රිවිධ ආකාරයකින් පරීක්ෂාකාරී වන්නේ නම් ඔහු මේ ශාසනයෙහි කේවලීය. කේවලී කියලා කියන්නේ කළ පිස ඇති, සියලු කටයුතු නිමා කළ, යමක් කළ යුතුව පැවතුනා නම් රහත් ඵලයේ පිණිස ඒ සියලු කටයුතු නිමා කළා වූ ඌසිතවා බඹසර වස නිම කළ උත්තම පුරුෂයාය කියලා කියනවා. මහණෙනි, මෙන්න මේ ශාසනයෙහි
සිදුකල සියලු කාර්යයන් නිමාවට පත් කළ බඹසර වසා නිම කළ උත්තම පුරුෂයාය කියලා කියනවා සත්තනක කුසල දක්ෂ වෙච්ච ත්‍රිවිධූප පරිච්ඡි තුන් ආකාරයකින් පරීක්ෂාකාරී වූ කෙනා මේ උන්වහන්සේ රහත් ඵලයේ පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳවයි මේ ප්‍රකාශණයෙන් කියන්නේ හැබැයි මේ සූත්‍රය තුල ඒ රහත් ඵලයට මෙහා ලබන අධ්‍යක්ෂින් පිළිබඳවත් ඒ ප්‍රතිපදාවන් පිළිබඳවත් මෙහි කියවෙනවා ඊළඟට උන්වහන්සේ විමසනවා කතංච භික්ඛවේ සත්තත්ථාන කුසලෝ කෝති මහණෙනි කුමක්ද සත්‍යනක දක්ෂ වෙනවා කියලා කියන්නේ ඔන්න පින්වතුනි ඔබත් මමත් මේ ප්‍රතිපදාව ආරම්භයේ ඉඳලම මෙන්න මේ සත්‍යනෙහි දක්ෂ වෙන්නයි උනන්දු වෙන්න ඕන මේ සත්‍යනෙහි දක්ෂ නොවි හඳුනාගත්තේ නැති කෙනෙකුට මගක් ප්‍රතිපදාවක් නිවනක් ඇත කියලා හිතන්න එපා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ සත්තත්ථාන කුසලෝ කෝති කුමක්ද මහණෙනි සත්තන කුසල වෙනවා කියලා කියන්නේ ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මෙන්න මේ ශාසනයෙහි භික්ෂුව රූපං පජානාති රූපේ දැනගන්නවා රූප සමුදයං පජානාති රූපේ ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්නවා රූප නිරෝධං පජානාති රූපේ නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්නවා රූප නිරෝධගාමිනී පටිපදං පජානාති රූපේ නැති කරන වැඩපිළිවෙල මොකක්ද කියලා දැනගන්නවා රූපස්ස අස්වාදං පජානාති රූපේ ආස්වාදය මොකක්ද කියලා දැනගන්නවා රූපස්ස ආදීනවං පජානාති රූපේ ආදීනවේ මොකක්ද කියලා දැනගන්නවා රූපස්ස නිස්සරණං පජානාති රූපේ නිස්සරණේ රූපෙන් මිදීම මොකක්ද කියලා දැනගන්නවා දැන් ඔන්න හත් පළක් රූපස්කන්ධය පිළිබඳව සත්‍යයක් මෙතන කියවෙනවා රූපය දැනගන්නවා රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධ කරන මඟ හතරයි රූපය ආස්වාදේ රූපය ආදීනවේ රූපෙ නිස්සරණේ තුනයි හතක් එක එක ස්කන්ධයක් පිළිබඳව සත්තාකාරයකින් දක්ෂ වෙන්නට ඕන වේදනං පජානාති වේදනා සමුදයං පජානාති වේදනාව දැනගන්නවා වේදනාවේ ඇතිවීම දැනගන්නවා වේදනාව නැති වෙන්නේ මෙහෙමයි කියලා දැනගන්නවා වේදනාව නැති කරන ක්‍රමය මේකයි කියලා පිළිවෙත දැනගන්නවා වේදනාවේ ආස්වාදේ මෙයයි වේදනාවේ ආදීන වේදනයයි මේ වේදනාවේ නිස්සරණය මෙයයි කියලා වේදනාව පිළිබඳව සත්‍යනක දක්ෂ වෙන්න ඕනේ සංඥාවේ එහෙමමයි සංඥාවයි මේ සංඥාවයි මේ දෙබඳු සංඥාව ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි නැති කරන පිළිවෙත මෙහෙමයි සඤ්ඤාවේ ආස්වාදය දැනගන්නවා සඤ්ඤාවේ ආදීනවේ සඤ්ඤාවේ නිස්තරණය දැනගන්නවා මේ සංඛාරයයි මේ සංඛාරය ඇති වෙන හැටි මේ නැති වෙන හැටි මේ නැති කරන මගයි කියලා දැනගන්නවා මේ සංඛාරයේ ආස්වාදයයි මේ ආදීනවේයි නිස්තරණයයි කියලා සත්වලක් දැනගන්නවා මේ විඥානයයි මේ විඥාන සමුදයයි මේ විඥාන නිරෝධයයි මේ විඥාන නිරෝධ කරන මගයි මේ විඥානයේ ආස්වාදයයි මේ විඥානයේ ආදීනයයි මේ විඥානයේ විසරණය මෙන්න මේ ආකාරයෙන් ස්කන්ධ පහේ සත්සත් ආකාරයෙන් දක්ෂ වුණොත් එහෙදි කියවෙනවා සත්තත්ථාන කුසල කියයි දැන් බුදුරජාණන් වහන්සේ ළඟට මෙන්න මේ කියපු කරුණු ටික පැහැදිලි කරලා විස්තර කරලා දෙනවා අපිට හරි වැදගත් වේවි ලෞතුරා මග සොයන කෙනෙකුට කතංච භික්ඛවේ රූපං මහණෙනි රූපය කියන්නේ මොකක්ද චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං රූපය කියන්නේ කුමක්ද එතකොට සතර මහා භූතයන් හා සතර මහා භූතයන් නිසා හටගත්තේ උපාදාය රූප මේ සියල්ල එකතු කරලා කියනවා රූපයයි එතකොට ඔන්න මතක තියාගන්න රූපය කියන්නේ සතර මහා ධාතුව හා සතර මහා ධාතයෙන් හටගත් දේ. මොනවද සතර මහා ධාතුව මොනවද සතර මහා ධාතුව නිසා හටගත් දේ කියලා දැන් මේ වචන ටික විතරක් නෙමෙයි එහි දක්ෂ වෙන්න ඕන අපි.
පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව මේවට තියෙනවා සතර මහා ධාතුව කියලා සතර මහා භූත කියලා සතර මහා භූත මේ සතර මහා ධාතුව ඇති තැන හට ගන්න දෙයට කියනවා උපාදාය රූප. දැන් මූල ධාතු කීපයක් එකතු වුණාම පෙර නොතිබුණු අලුත් දෙයක් හට ගන්නවා. කළු පාටයි සුදු පාටයි දෙක එකතු කළාම අලු පාටක් හැදෙනවා. දැන් අලු පාට කළු පාට තිබුණෙත් නැහැ සුදු පාට තිබුණෙත් නැහැ. නමුත් මේ දෙක එකතු වෙනකොට පෙර නොතිබුණු අලුත් වර්ණයක් හටගත්තා. මෙන්න මේ වගේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යම් යම් ප්‍රමාණයන්ගෙන් සංකලණය වෙනකොට එකතු වෙනකොට සංයෝජනේ වෙනකොට ඊට අනුරූපීව පෙර නොතිබුණු ධාතුවේ නොතිබුණු අලුත් වර්ණයක් සටහනක් අලුත් වර්ණයක් හට ගන්නවා ගන්ධයක් රසයක් ඕජාමයේ ගුණයක් මූල ධාතු කීපයක් එකතු කළාම පෙර නොතිබුණු වර්ණයක් හා ගන්ධයක් රසයක් ඕජාවක් ඇති වෙනවා අපි ඖෂධ වර්ග කීපයක් එකතු කළාම ඒ වර්ග කීපයක් එකතු කළාම ඒ වර්ග කීපයේ තුලම නොතිබුණු අලුත් වර්ණයක් හැදෙන්න පුළුවන් ගන්ධය පෙර නොතිබුණු ඒ වර්ගවල නොතිබුණු ගන්ධයක් හට ගන්න පුළුවන්. රසය වෙනස් වෙන්න පුළුවන්. අලුත් රසයක් ඇති වෙනවා. ඒ වගේම එහි ගුණාත්මක බව වෙනස් වෙනවා. මෙන්න මේ විදිහෙන් සතර මහා ධාතුව ඇති තැන සතර මහා ධාතුව නිසා හට ගන්න දේවල් වලට කියනවා උපාදාය රූප කියලා. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද ආදී මේවාද සතර මහා ධාතුවෙන් හටගන්නා වූ රූප. භාව රූප සතර මහා ධාතුවෙන් හටගන්නා වූ රූප. උපමනක් නොවේ අපිට භාවනාවේදී හසු වෙන අනිච්චතා ජරතා කියන රූපත්. වෙනස් වීම, රූපේ වෙනස් වීම, රූපේ දිරාපත් වීම ධාතුවෙන් හටගත්ත දෙහි ලක්ෂණය. ධාතුව දිරෙනවා නෙමෙයි. ධාතුව ලෙඩ වෙනවා නෙමෙයි. ධාතුවෙන් හටගත්ත දේ ධාතුව එකතු වෙලා යමක් හැදුවා නම් ඒ හැදිච්ච දෙහි තමයි දිරාපත් වෙන්නේ. අනිත්‍යතාවය කියන දකින්න වෙයි. ධාතුවේ ඉන්නේ. ධාතුව නිසා හටගත්ත දේ තුල ඒ ලක්ෂණ දකින්න වෙයි. මෙන්න මේ ආදී සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා උපදින රූපත් මේ සියල්ල එකතු කරලා කියනවා ඉදං උච්චති රූපං. අනේ රූපේ කියන්නේ මෙන්න මේ ටිකට. දැන් අපි මේ ධාතුවේහි දක්ෂ වෙන්න ඕන. පාදාය රූපයන්හි දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය මේ ප්‍රතිපදාවේදී ඉදිරියට යාමට උදව් වෙනවා උපකාර වෙනවා. මොකක්ද ධාතුව කියලා කියන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ අපි නමින් දන්නවා. තදගතිය පඨවි ධාතුව කියලා දන්නවා. වැගිරෙන ස්වභාවය ආපෝ ධාතුව කියලා දැනගෙන තියෙනවා. උණුසුම් බව තේජෝ ධාතුව කියලා අහලා ඇති. පිම්බෙන හැකිලෙන බව වායෝ ධාතුව කියලා අහලා ඇති. මේට වැඩි දෙයක් අපේ දැනුම තුල නැති වෙන්නේ නැති. ඒ ධාතුවේ අපි ඔය දන්නේ සසම්භාර ධාතුව බර සහිත වූ ධාතුව පිළිබඳවයි. ධාතුවේ ලක්ෂණයක් තියෙනවා ලක්ෂණ ධාතුව. ධාතුවේ ලක්ෂණය තමයි තද වූ ස්වභාවය. ඒක මේ අතට ඇසට අහසු වෙන දෙයක් නෙවෙයි. ස්වභාවයක්. තද ස්වභාවය. වැගිරෙන ස්වභාවය. උණුසුම් ස්වභාවය, පින්බෙන හැකිලෙන හමන ස්වභාවය, ලක්ෂණය. අපට හසු වෙන දේ තමයි ආරම්මන ධාතුව. ආරම්මන ධාතුව. මේ ආරම්මන ධාතුව තමයි අපට භාවනාවේදී යමක් පසක් කරගන්නට අනිකුත් ධාතුව හඳුනා ගන්න පවා උදව් වෙනවා ඇත්තේ, උපකාරී වෙනවා ඇත්තේ. මොකක්ද ආරම්මන පඨවි ධාතුව, ආරම්මන තේජෝ ධාතුව, ආරම්මන වායෝ ධාතුව, ආරම්මන
आपो धातु देंगो मोहत कड़ी करा न महा खलुगल पर्वतया देंगो बट हितर दर्शन देंगे दर्शन तदव स्वभाव देने ඔය සමගම සීකරන්න ගලාගෙන යන දියපහර දැන් ගලාගෙන යන බවක් වැටහීම් ලක්ෂණයක් තියෙනවා අරමුණු කිරීම වශයෙන් දැනෙන ස්වභාවයක් තියෙනවා දැන් බලන්නේ ගලාගෙන යන දියපහරත් අර තද වූ ගලත් ඔබට දැනෙන ස්වභාවයේ වෙනස නැද්ද කියලා තදගතිය තද ස්වභාවයෙන් වැටහෙන ලක්ෂණේ නැද්ද ආපෝ ධාතුව වැගිරෙන ස්වභාවයෙන් ගලා යන ස්වභාවයෙන් වැටහෙන ලක්ෂණේ දැනෙන්නේ නැද්ද ඒකට हमायन सुलगन सिलवेन अमग्यन सीकर हमायन भव सिलवेन भव हितटासुन भवाक्ति मेन्न मेक धातु स्वभाव दंग बला अशुभ भावना विधि केसा लोमा नका दंता आदि वशेन ए मूल कोटाक्षिस्त पटविधातु प्रकट देहतीयताई भावना कले पित्तं सेम्मं आदि सेसु कोटास दोलहा आपो धातु प्रकट देहतीयताई दें बलन्न केसा लोमा केन पटवी कोटसकुत पित्सेम ले सर्व केन कोटसकुत हितट अरगन देनिन्ने नैद्द मे धातुवे स्वभावे विरत्ति अरमुनु करन्न बेरिद कियला मे हितट पेनेन स्वभावयं देकेहि वेनस देनेन्ने नैद्द कियला हंदुना गन्न बलन्न हितट देनेन एकम चित्त रूपय उवत् ए चित्त रूपय तुल पवा मे वेनस अरमुनु किरीम वशयेन देनेन बवक् हंदुना गन्न पुलुवन् बवक् तियेनवा मेन्न मे आकारयेन अपि धातुव सम्मत वशयेन अरमुनु किरीम वशयेन आध्यात्मिकव शुक्रसोनित चित्त मौकुसक हटगत्ता इतने मेहाट में सिरूर वेडुनी आहारे मौगें लद आहारय निरूपे हटगन्ने आहारे निकाय आहार निरोध रूप निरोध आहार नतिवेन कुट रूपे नतिवेन आहार अति काल ही रूपे हटगान आहार नतिवेन कुट रूपे नतिवेन मे रूपे पवत्वंदनं नेवत नेवत आहार सपेयन आहार नुदुन्नुन हतराख्यनकुट आहार नुदुन्नुपय दुबल दुर्वलिक नवताहारे अक्लुना प्राणवत्न वकील देने
මේ සාමාන්‍ය දැනීම තුල උනත් අපට හිතා ගන්න පුළුවන් ආහාරයේ නිසා රූපේ පවතින. ආහාරය නැති වුණොත් රූපේ නැති වෙනවා. ඔය කය විතරක් නෙමෙයි බාහිර ලෝකයේ පවා ග්‍රහ ගල මහ පොළොව පවා ආහාරයෙන් වැඩෙනවා. මේ මහ පොළොවත් එක්තරා යුගයක් තියෙනවා සංවට්ට වැඩෙනවා. ගහ වැඩෙනවා ආහාරයෙන්. ගල පර්වතයේ වැඩෙනවා ආහාර ලබන. ඒ ආහාර නැති වෙනකොට ඒව පවා දිවාපත් වෙන විවක් විනාශ. මේක තමයි ජීවා ජීවී හැම දෙයකම ධර්මතාවයේ තමයි මේ ආහාරය ඇති කල්ලි හට ගන්නව ආහාර නැති. මේද අපි දක්ෂ විය යුතු තැනක්. අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනී පටිපදා සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මේ රූප නිරෝධ කරන මග ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි රූපය දැනගන්නවා, රූපය ඇති වෙන්නේ නැති වෙන්නේ මෙහෙමයි කියලා දැනගන්නවා. රූපේ නිරෝධ කරන්නේ මෙහෙමයි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්න ඕන. රූප නිරෝධ කරන පිළිවෙත දැනගන්න ඕන. කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේ රූපේ නිරුද්ධ කරන්නේ කියලා දැනගන්නේ දක්ෂයෙක්. අන්න දැන ඒ ප්‍රතිපදාව තුළ රූපේ ආස්වාදය මොකද්ද කියලා හොයාගන්න වෙනවා. යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස් ආස්වාදේ. මේ රූපේ හැට ගැටෙනකොට මේ රූපේ නිසා සැපයක් සොම්නසක් උපදින බවක් තියෙනවා. ලස්සන මලක් දිහා අපි හැමදාම ගන්න නිදර්ශනයක් එක්ක බැලුවොත් මල හරි ලස්සනයි, හරි සුන්දරයි, හොඳට පිපිලා සුවඳ සුගන්ධවත් පරිසරයේ ලස්සන කරමින් පවතිනවා. දකින ඇසට සුන්දර දසුණක්. ඒ සතුට සොම්නසේ රූපේ නිසා අපට ඇති වෙනවා. කුංචි දරුවෙක් අපේ ගෙදර උපන්නාම හරි සතුටක්, සොම්නසක්. ඒ තමයි රූපේ ආස්වාදය. හැබැයි ওই රූපේ ආස්වාදයත් එක්ක සොඳුරු බවත් එක්ක අඳුරු බවකුත් තියෙනවා. ওই සොඳුරු බවත් එක්කම සැඟවිච්ච තවත් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි යං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස්සාදීනං. ඔය සොඳුරු රූපය තුල මෙන්න මේ ආදීනවයක් තියෙනවා. මෙන්න මේ ආදීනවය දැනගන්න ඕන. අපි කීප වතාවක් මතක් කරලා දුන්නා මේ ටික. මල දිහා බැලුවාම හරි ලස්සනයි, හරිම සුන්දරයි. අපට පේන්නේ නෑ ඒක අසුන්දර බව. මල හොඳ ලස්සනට පිපිලා තියෙන වර්ණය හොඳයි, සතහන හොඳයි, ගන්ධය හොඳයි. හොඳ නිමිත්තක්. හැබැයි එහි ආදීනවයක් තියෙනවා. මොකක්ද? ඒ මල හටගත් එකක්. උපන්න එකක්, ආහාරයෙන් හටගත් එකක්, අන්න ආහාර සමුදේ. ආහාරයෙන් හටගත් රූපයක් ඒක. හටගත් දේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා. දැන් මල උපන්න එකක්. උපන්න හේතු බිඳෙනකොට ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් මල කියන්නේ උප්පත්ති දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත තැනක්. මල උත්පත්ති දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නම් ඒක ජරාවේ දුක්ඛ ලක්ෂණය දෙතන තියෙනවා. ඒක තව මොහොතකින් මැලවෙන්න ඕන. ව්‍යාධි දුක්ඛ ලක්ෂණය ඒක ටික ටික දුර්වර්ණ වෙනවා, මැලවෙනවා, මලානික වෙනවා, වර්ණයේ වෙනස් වෙනවා. මරණ දුක්ඛ ලක්ෂණය මේක තියෙන්න ඕන. මේ මල තව ටික වෙලාවකින් මැලවිලා පරවිලා මහා පොළොව සිප ගන්නවා. එහෙනම් මේ සොඳුරු දසුන තුල තියෙනවා ඒ දුක්ඛ ලක්ෂණයක්. ඒ අසතුටුදායක ලක්ෂණයක් මේක සැඟවිලා තියෙනවා. අප්පේ සම්පයෝගෝ දුක්. මේක හරි සොඳුරු දර්ශනයක්. හැබැයි මැලවිලා පරවෙලා තියෙනවා දකින්න කැමති නෑ. එහෙත් මේ සොඳුරු දසුන ඒ අප්‍රිය තැනටපත් වෙනවා තව ටික වෙලාවක. පියේවිප්පයෝගෝ දුක්ඛෝ. මේ ප්‍රිය ස්වභාවයෙන් මේ මල හැමදාම තියාගන්න බෑ. පවතින්නේ නෑ, වෙනස් වෙනවා. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං.
යමක්ද කැමති කැමති ආකාරයෙන් එක පවත්වන්න බෑ මේකට උරුමා වේනික ධර්මතාවයේ ආකාරය මිශ්‍ර වෙන එහෙනම් ඒ සොඳුරු මල තුල ඒ සුන්දර මලත් එක්ක අසුන්දර දෙයක් ඒ පිටුපසින් තියෙනවා කියලා දකින්න පුළුවන් වුණොත් අපි ආදීනවය දන්නවා ආදීනවය දැනගත්ත කෙනා නිස්සරණයට එනවා එයා ඒක ඕනවට වඩා එලෙන්නේ යන්නේ නැහැ මොකද ඔහු දන්නවා මේක සොඳුරු බවක් තියෙනවා ඇත්ත ඒක ආස්වාදයේ විඳිනවා අපි එක තැනක ආස්වාද ජනක වෙලා ඊළඟට ඒක ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙනකොට හඬන්න වෙනවනම් මේ ලැබපු පුංචි සතුටේ ඇති ප්‍රතිඵලය මොකක්ද අපට පුංචි පුතෙක් හම්බ වෙනකොට හරි ලොකු ආස්වාදයක් ලබන මුළු පවුලක් මුළු ගමක් හිනස්ස වෙමින් එනවා යනකොට මුළු ගමක්ම හඬවාගෙන යන්න යනවා හැබැයි අපි දැකලා තිබුණා නම් එනකොටම මේ ආපු දේ තුල මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා කියලා මේ උත්පත්ති ලක්ෂණේ යම් තැනක ඇත්තම් ජරාවේ ව්‍යාධියේ මරණයේ දුක්ඛ ලක්ෂණේ මෙතන තියෙනවා කියලා අප්‍රියන් හා එක්වෙන බව ජරා මරණය හා එක්වෙන බව ප්‍රිය වූ තැනින් වෙන්ව ජරාවට පත්වෙන බව කැමති දේ කැමති ආකාරයෙන් පැවැත්විය නොහැකි බව ඊට ආවේනික වූ ධර්මතාවයට යටත් වෙන බව දැන හිටියානම් ජරා මරණයට පත්වෙනකොට අඬන්න වෙන්නේ නැහැ එක තැනක හිනාවෙලා තව තැනක අඬලම කොටද හැමතැනම සතුටින් ඉන්න පුළුවන් නම් ඒකනේ වටින්නේ ඔන්න ඔබට සතුටින් ඉන්න පුළුවන් රූපේ ආස්වාදයේ වගේම ඒක සතුට විඳින්න තහනමක් නැහැ හැබැයි ඒකම මෙනෙහි කරන්න මේක ආදීනවයක් තියෙනවා මෙන්න මේ පද මේක මම මගේ කියලා තණ්හාවෙන් වැළඳ ගන්න යන්න එපා ඈතින් ඉඳගෙන ඒක ආස්වාදයේ විඳ ගන්න ඒකම දහම යථාර්ථයේ දකින්න ඒ අරඹය උපදින තෘෂ්ණාව යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං රූපස්සනි සරණ යම් රූපයක චන්දරාගයාගේ ප්‍රහාණයක් චන්දරාගයේ දුරු කිරීමක් වේ නම් මෙන්න මේක තමයි රූපේ නිස්සරණ හැබැයි මේ රූප නිස්සරණය කියන එක මේ විදිහෙන් කතා කරලා නිමා කරන්න බෑ ඔය ලක්ෂණයි කියලා දැක්ක මල එතනින් නතර කරන්න එපා උපන් දරුවා උපන් දේ කුමක් හෝ වේවා හටගත් දේ කුමක් හෝ වේවා අතට ලැබුණු දේ ආයතන හයට ලැබුණු දේ කුමක් වේවා ඒ හැම දෙයක්ම හටගත් දෙයක් සිය දකින්න හටගත් දේ ජාති ලක්ෂණයේ සංගත ධර්මයක් බව දකින්න සංගත ධර්මයට උරුම වූ ආවේනික වූ ධර්මතාවයේ දුක්ඛ ලක්ෂණේ දුක්ඛ ආර්ය සත්‍ය බව තේරුම් ගන්න බලන්න. බාහිරේ පමණක් බැලීමෙන් සමබර වෙන්නේ නැහැ. අනිත් පැත්තත් බලන්න වේවි. මහත් වේලා නෝන දිහා මෙහෙම බැලුවොත් නෝන අනිත්‍යාසාර වෙලා පෙනේ. මහත් වේ අනිත්‍යයි ස්ථිර වෙනවා. නෝනලා මහත් වේලා දිහා බැලුවොත් අනිත්‍ය අසුභ ආදීනුව පෙනෙයි. නෝනලා නිත්‍ය ආදීන වෙලා. සමබර වෙන්න නම් ජීවිතය තුළ සුරක්ෂිත භාවයේ වෙන නම් එතනින් නතර වෙන්න බෑ. මෙබඳු අරමුණු ගැටුණේ කොහාටද? ඒ ගැටුණු ආයතනයක් බලන්න ඕන. මේ සුන්දර මල පෙනුනේ ගැටුණේ ඇහැට. අනේ ඇහැ කියලා කියන්නේ හටගත් දෙයක් නේද? ඇහැ රූපයක් නේද? චක්කු ප්‍රසාද රූපය. ඇහැ හටගත් දෙයක් නේද? ආහාරයෙන් හටගත්ත නේද? හටගත්තා නම් එහෙත් උත්පත්ති ලක්ෂණේ නේද? එහෙනම් එහෙ දිරනව නේද? දිරීමේ ලක්ෂණේ නේ හැතාවෙනිකයි නේද? මේ හැල්ලෙඩ වෙනව නේද? ව්‍යාධි ලක්ෂණේ තියෙනව නේද? මේ හැ මරණයේ කෙලවර කොට පවතිනව නේද? මරණ ලක්ෂණේ තියෙනව නේද? අප්‍රියන්න ආයෙක් වෙනව නේද? මේ හැ ජරාවට ව්‍යාධියට මරණයට යනව නේද? ප්‍රියංගෙන් වෙන් වෙනව නේද මේ පිරෙන ආකාරයෙන් මේ හැ පවත්වන්න බෑ නේද වෙනස් වෙනවා නේද කැමති ආකාරයෙන් කැමතිසේ මේ හැ පවත්වන්න බෑ වෙනස් වෙනවා ජරා මරණයටපත් වෙනවා නේද එහෙනම් එහෙ දුක නේද ඔන්න අපි රූපය එහෙත් එහෙට ගැටුණු රූපයක්
කනත් කනට ගැටුණු ශබ්දයක් ආයතන හයත් ආයතන හයටම ගැටුණු අරමුණුත් මේ සියල්ලම එක තැනකට ගෙන යවා අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී අජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී අනේ මේ දෙකම හටගත්ත දේ නේද ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා ගත්ත හැම තැනකම තියෙන්නේ මේ එකම දුක්ඛ ලක්ෂණය නේද ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රියන් හා එක්රීමේ පියන්ගෙන් වෙන්වීමේ බලාපොරොත්තු දේ නොලැබීමේ දුක්ඛ ලක්ෂණය නේද මේ හැම තැනකම තියෙන්නේ අන්න දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රකට වෙනවා දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සම්මා දිට්ඨි කියන තැනට මෙන්න මේ ලක්ෂණය තුලින් අපට ටිකින් ටික ලං වෙන්න සමීප වෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහෙන් බලනකොට යම් රූපයක චන්ද රාගයක් තිබුණා නම් යම් රූපයක් මම මගේ කියලා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් වැළඳගෙන හිටියා නම් අන්නේ බැඳීම් ලිහිල් වෙන්න ගන්නවා, ගුරුල් වෙන්න ගන්නවා. චන්ද රාගයේ දුරු වෙලා යන බවක් තියෙනවා. චන්දරාගේ ප්‍රහාණය වෙන බවක් තියෙනවා. අන්න රූපයෙන් මිදෙනවා නිස්සරණය කියලා කියනවා. ඊළඟට උන්වහන්සේ නැවත මේ පිළිබඳව පැහැදිලි කරනවා. යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ඊවං රූපං අභිඤ්ඤාය ඊවං රූප සමුදයං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධ ගාමිනී පටිපදං අභිඤ්ඤාය ඒවං රූපස්ස අස්සාදං අභිඤ්ඤාය ඒවං රූපස්ස ආදීනවං අභිඤ්ඤාය ඒවං රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේසු පටිපන්නා යේසු පටිපන්නා තේ මස්මින් ධම්ම විනයේ ගාදංති මහණනි මෙන්න මේ ආකාරයෙන් භික්ෂුව රූපයේ ස්වභාවය දැන රූපයේ ඇති වෙන ස්වභාවය දැන රූපයේ නැති වෙන ස්වභාවය දැන රූපයේ නැති කරන පිළිවෙත දැන රූපයේ ආස්වාදයේද දැන රූපයේ ආදීන වේද අවබෝධ කරගනිමින් රූපයේ නිස්සරණයද දැන අවබෝධ කරගනිමින් යමෙකු රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා රූපේ කලකිරීම පිණිස නොඇලීම පිණිස මිදීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේද එබඳු ප්‍රතිපදාවකින් යුක්ත වූයේද ඔහු සුපටිපන්නයි කියලා කියනවා සුපටිපන්නෝ භගවතු ශ්‍රාවකසං භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හඳුන්වපු ප්‍රථම ගුණය සුපටිපන්නයි කියලා කියනවා. යේ සුපටිපන්නා තේමස්මින් ධම්ම විනීගා දන්ති. යමෙකු සුපටිපන්නද ඔහු මේ ධර්ම විනීහි පිහිටා සිටින කෙනෙක්ද කියලා උපදේශනා. මෙන්න මෙතනදී මතු කරගත යුතු වර්තමාන සම්පදායික ප්‍රතිපදාව පිළිබඳව යමක් අපිට විමසන්න වෙන තැනක් තියෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් අසුභ භාවනාව කරමින් දෙතිස් කුණුපාදේ වශයෙන් රූපේ කලකිරීම පිණිස නොඇලීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස අපි භාවනා කරනවා එහෙනම් අපි සුපටිපන්නයි නිකිය. රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුපටිපන්න අපි රූපේ කලකිරීම පිණිස මේ අසුභ භාවනාව වඩනවානේ. අපි රූපේ කලකිරීම පිණිස මේ රූපේ අනිත්‍යයි කියලා බලනවානේ. මේ ඇහත් රූපයක් දුකයි කියලා බලනවානේ. ඇහත් රූපය අනාත්මයි කියලා බලනවානේ. එහෙනම් අපිත් මේ ප්‍රතිපදාවේ ඉන්නවානේ. ඇයි අපි සුපටිපන්න නොවේද?
අපි මේ ශාසනයේ පිළිටා නැද්ද කියලා කෙනෙකුට තර්කයක් ගොඩනගන්න පුළුවන්. එහෙත් මේ තර්කය හිස් වෙනවා ඊට පෙර කියූ කාරණා පිළිබඳව දැනුවත් නොවුණු. එවං රූපං අභිඤ්ඤාය මෙසේ රූපය දැනගන්න ඕන. රූපය කියන්නේ මොකක්ද කියලා දැනගෙන තියෙන්න ඕන. එවං රූප සමුදයං අභිඤ්ඤාය රූපය ඇති වෙන්නේ කොහොමද කියලා දැනගෙන තියෙන්න ඕන. එවං රූප නිරෝධං අභිඤ්ඤාය රූපේ නැති වෙන්නේ කොහොමද කියලා දැන් තියෙන්න ඕන. රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය රූප නිරෝධ කරන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැනගෙන උපදවාගෙන තියෙනවා. ඒ මාර්ගය තුල ඥාස්වාදයයි කියලා දකින්න බවක් තියෙනවා. ආදීනවේ දකින්න බවක් තියෙනවා. නිස්සරණයට යන මාර්ගයක් තියෙනවා. මේ නිස්සරණයයි කියලා හඳුනගන්න බවක් තියෙනවා. මේ සත්‍යනේ කුසල වෙමින් ඒ සමස්ත ප්‍රතිපදාව තුල යම් කෙනෙකු රූපේ නිබ්බිදාව පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස පිළිපන්නේ නම් බොහෝ සුපතිපන්න වේවි. එසේ නැතුව නිකං අසුබ කමඨහනක් අසුබේත රූපයේ පරිවර්තනයේ කොට බැලුවට එහි යම් කලකිරෙන බවක් නොයැලෙන බවක් සිදු වෙන බව ඇත්ත. එහෙත් ඒ සඳහා රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඒ තුල ඇතුළත්ද කියලා ඉමසා බලන්ට වෙනවා. ඒ ටික ඇතුළත් නොවේ නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූල නොවේ නම් ඇයි මේ අසුබයට මේ රූපය බලන්නේ? මොකක්ද අවශ්‍යතාවය? මේක බලනකොට මොකක්ද වෙන්නේ? මොකක්ද මේ කිව්වමනාව අරමුණ? මේක බැලුවහම වෙන ප්‍රතිඵලය මොකක්ද? බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකක්ද? මෙන්න මේවා පිළිබඳව අර්ථ විසඳිලා තියෙනවා. ලෝකේ කවුරුවත් කරනවට මේ කය අසුබයට බැලුවට ඒකේ අවශ්‍යතාවය වෙන්නේ නැහැ. ඒ අවශ්‍යතාවය දැනෙන නොදැන බැලීම තුල සමහර වෙලාවට අනවශ්‍ය උත්තර ලැබෙන්න පුළුවන්. අපි දන්නවා සමහරු අසුබ කර්මස්ථානය ඒ අවශ්‍ය දැනුම නුවණ හදන මේ නොපීඩා වඩල ජීවිතයේ පිළිබඳව යම් යම් කලකිරීම් නැති කරගෙන යම් යම් ජීවිත තුළ බිඳ වැටීම් නැති කරගත් අවස්ථා පිළිබඳව අපි කාට කාටත් අත්දැකීම් නැති. එනිසා එහෙම නොවෙන්න ඕන. එහෙම නොවන ප්‍රතිපදාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අපේ ඉදිරියට ඒ සමස්ත ප්‍රතිපදාව පිළිබඳව ඉඩ ලැබුණොත් කතා කරනවා. ඊළඟට නැවතත් උන්වහන්සේ මේ සුපටිපන්න මාර්ගයට පැමිණි කෙනා ගැන මෙහෙම කියලා ඒ අවසාන පුද්ගලයා පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳවත් උන්වහන්සේ මතක් කරනවා. යේච කෝකේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපං අභිඤ්ඤාය එවං රූප සමුදයං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධ ගාමිනී පටිපදං අභිඤ්ඤාය ඒවං රූපස්ස අත්තාදං අභිඤ්ඤාය ඒවං රූපස්ස ආදීනවං අභිඤ්ඤාය ඒවං රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා තේසු විමුක්තා යේසු විමුක්තා තේ කේවලීනෝ යේ කේවලීනෝ තේ සංවත්තං නත්ති පඤ්ඤාපනාය. මහණෙනි යම් ශ්‍රමණේ උපරාග්නේ මෙසේ රූපය දැන අර අපි කලින් කතා කළ ආකාරයෙන් රූපාදී ස්කන්ධයන්හි විමර්ශනීය කොට බලන්න දක්ෂණ රූපය දනේ නම් රූපය දැන අවබෝධ කොටගෙන සමුදය දැන අවබෝධයෙන් රූප නිරෝධයෙහි දැන අවබෝධයෙන් රූප නිරෝධ කරන මඟ පිළිබඳව දැන අවබෝධයෙන්
रूपे आस्वादे पिलिबंधो देना अवबोधेन रूपे आदीनव पिलिबंधो देना अवबोधेन रूप निस्सरणे पिलिबंधो देना अवबोधेन रूपस्स निब्बिदा रूपे कलकिरे नोयलि मिदी रूपे निरुद्ध कोट किसीवक तृष्णा दृष्टिवासेन नोगेन अनुपादा विमुत्ता किसीवक तृष्णा दृष्टिवासेन नोगेन निदुनु हेयिन ओहु तेसु विमुत्ता मनाकुट निदुनु किने मनाकुट निदुनु हेयिन ओहु केवलीय सियलु कटयुतु निमा कलेय केवलीय सियलु कटयुतु निमा कलतिना यमेकु केवलीद ओहुट पेनवीमट तृष्णा क्लेशादी वट्ट दुक्खेत नेत नप्ति पञ्ञापनाय हनवन्नट तवक् दुक्क नेत पेन्नन्नट तवक् दुक्क नेत वट्ट दुक्क नेत हैबै सोपदिशेषाई स्कंद उपदी अति निसा यम दुक्कत अद्दकीमक् तियेन तेलुत् तिरयक् निसा पहन देल वेनवा ए पहानट नैवत नैवत तिरदानवना नैवत नैवत तिलदानवना नोनैवती मे पहान दल्वे कल्प गणनाक मे पहान दल्वे यम दावचक पहाने दल्वी मे आदि नव देखला नीट पत्ति मे पहानट तिलदानिने मे पहानट तिरदानिने नतरतला देन पहान दल्वे नवा है बै यहु दन्नवा मे तिल पहान එහෙත් නැවත මේට හට ගැනීමක් නොමැති බව නැවත නොහට ගන්නා වූ බව මහසි දන්නේ තෙල් ටික tire තියනකන් පත්තු වෙලා ඒක නිවිල යනවා වගේ යථා යම් පදීපු පහන නිවි යන්නේ යම් දෙසේ නිවි යන්නේ දන්නේ මෙසේ උන්වහන්සේ නැවත දුකක් නැහැ කියලා දන්නවා නැවත දුකක් පණවන්න බෑ කාටවත් තේස් වට්ටන් නත්ති පඤ්ඤාපනා වට්ටං තේ සම්නත්ති පඤ්ඤා වට්ට දුක්ඛයක් නැවත පනවන්න පුළුවන් කමක් නැසේ නැවතත් උන්වහන්සේ කතමාච භික්ඛවේ වේදනා චයිනි වේදනා කායා චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ඝාන සම්පස්සජා වේදනා ජීවා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා ඉදං උච්චති වික්ඛවේ වේදනා පස්ස සමුදයා वेदना समुदयो पस्स निरोधा वेदना निरोधो अयमेव अर्यो अट्ठंगिको मग्गो वेदना निरोधगामिनी प्रतिपदा सेयतीदं कम्मादित्ति सम्मा संकप्पो सम्मा वाचा සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යං වේදනං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනප්පං අයං වේදනාය අප්පාදෝ යා වේදනා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං වූ අයං වේදනාය ආදීනෝ යෝ වේදනාය ඡන්ද ආග විනයෝ ඡන්ද රාග පහනා
අයං වේදනාය සරණං. මහණෙනි කුමක්ද වේදනාව? මහණෙනි වේදනාව හය ආකාරයයි. හය ආකාරයකින් වේදනාව හට ගන්නවා. චක්කු සම්පස්සජා වේදනා. ඇස් පහස නිසා වේදනාව හට ගන්නවා. ඇස් පහස නිසා වේදනා තුනක් හට ගන්නවා. ඇසට අරමුණ ගැටුණාම සැප වේදනාවක් දුක් වේදනාවක් වෙනවා. සැපද නොවු දුක්ද නොවු වේදනාවක්. ඒ වගේම ඇස නිසා සාමිස වූ දුක් වේදනා දුක් මිසක වේදනා සැප වේදනා. පංච කාමයේ අරමුණු කරගෙන සාමිසං වා සුඛං වේදනා. සාමිසං වා දුක්ඛං වේදනා. සාමිසං වා දුක්ඛම සුඛ වේදනා. ඒ වගේම නිරාමිසං වා සුඛං වේදනා. නිරාමිසං වා දුක්ඛං වේදනා. නිරාමිසං වා අදුක්ඛම සුඛ වේදනා. නම ආකාරයක් වෙනනවා ප්‍රතිපත්තියන්ස. මල දිහා බලලා ලස්සනයි සොඳුරුයි කියලා සැප වේදනාව. ඒ මල කවුරු හරි කඩාගෙන ගියාම මල නිසා දුක් වේදනා. මල දිහා බලලා සපත් නොවු දුකත් නොවු වේදනාවක් ඇති වෙනවා. මල දිහා බලලා අනේ මේ මල සුඳුරු මල තුල මෙබඳු ආදීනෝයිකුත් තියෙනවනේ කියලා ධර්ම මනසිකාරයක් කරනකොට සතුටක් උපදිනවා. සත් ධර්මයේ ඇසුරුකොට නිරාමිත සෝයක් උපදිනවා. ඒ මල ඇසුරු කරගෙන දැඩි ලෝභයක් ඇති වෙනකොට නිරාමිසව දුක් වේදනාවක් එනවා. අනේ මෙච්චර ධර්මයේ දන්න මටත් මෙච්චර ධර්මයේ මෙනෙහි කරන මටත් මේ රාගය උපන්නනි. මේ ලෝභය ආසාව ද්වේෂය උපන්නනි කියලා කෙනෙකුට හිතනවා නම් නිරාමිසං වා දුක්ඛං. නිරාමිසව දුක හටගන්න. ඉතින් මෙන්න මේ වගේ ඇස් පහස නිසා වේදනාවක් ගන්න. ඒ වගේම කන නිසා, කනත් ශබ්දයක් නිසා සෝත සම්පස්සජා වේදනා. ඒ වගේම සැප වේදනා, දුක් වේදනා, දුක් සුඛ වේදනා. සාමිස වූ සැප දුක් අදුක්කම සුඛ, නිරාමිස වූ සැප දුක් අදුක්කම සුඛ. මේ විදිහින් වේදනාවක් ගන්න. ඝාන සම්පස්සජා වේදනා නාසයට ගන්ධය ගැටිලා. ජීවනා සම්පස්සජා වේදනා දිවට රස ගැටීමෙන් වේදනාව. කයට පහස ගැටීමෙන් වේදනාව හටගන්නවා. මනෝ ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. එතකොට වේදනාව සය ආකාරයි. චක්කු සම්පස්සජා, සෝත සම්පස්සජා, ඝාන සම්පස්සජා වේදනා, ජීවනා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඒ වේදනාව තව තවත් අර නම ආකාරයට දෙන්නේ. දැන් මෙන්න මේ වේදනාවත්. වේදනාව ඇති වෙන්නේ කොහොමද? පස්ස සමුදය වේදනාස. ස්පර්ශ වෙනකොටයි වේදනාව හටගන්නේ. ස්පර්ශ වෙනකොට. ස්පර්ශය කියලා කිව්වේ ඇසත් රූපයක් චක්කු විඥානයක් තුන්දෙනාගේ එකතුව. චක්කුම් පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්ස. තුන්දෙනාගේ එකතුවයි ස්පර්ශය. ස්පර්ශය ඇති කල්හි වේදනාව. මේ ස්පර්ශය බිඳෙනකොට මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් හෝ නැති වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට හටගත් වේදනාව. එනිසා ස්පර්ශ සමුදයෙන් වේදනාව හටගන්නවා. ස්පර්ශය නැති වේදනාව නෙවෙයි. දක්ෂ වෙන්නට ඕන මෙහි දකින්නට ඕන. මේ ධර්ම දක්වන්න. ඊළඟට වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කොහොමද වේදනාව නැති කරන්නේ? ඒ බව දැනගන්න වෙනවා. ඒවත් ඒ බව දැක ගන්න වෙනවා. මාර්ගය අපිට වෙනම කතා කරන්න වෙනවා. වේදනාව නැති කරන මඟ මොකක්ද? වේදනාව නැති කරන මඟ මොකක්ද කියලා හොයාගන්න. එතන හොයාගන්න තියෙන මූලික වැඩපිළිවෙල මූල ප්‍රතිපදාව තමයි වේදනාවේ ආස්වාදයේ දක්වනවා. වේදනාවේ ආදීනවේ දක්වනවා. වේදනාවේ නිස්සාරණය. රූපේ ආස්වාදයේ ආදීනවේ නිස්සාරණය දක්වනවා කියලා කියන්නේ ඒ රූප නිරෝධ කරන ප්‍රතිපදාව නෙමෙයි. රූප නිරෝධ කරන ප්‍රතිපදාව උපදවා ගන්න තියෙන පිළිවෙත විදර්ශනාව.
දැන් අපි කියුවා ඇහත් රූපයක් දෙක විදර්ශනා කරන හැටි දුක්ඛ ලක්ෂණේ පහල කරලා දුක්ඛ ලක්ෂණේ සොඳුරු දර්ශනයේ තුල දසුන තුල අසුන්දර දේ තියෙන හැටි දකින්න ඒ අරඹය ඇති තෘෂ්ණාව සිඳගන්න දුකේ යථාර්ථය දකින්න හැටි අපි කිව්වා දැන් එතන අපි පිළිවෙලින් ආවුත් ඒබඳු දුක් වූ එසත් දුක් වූ රූපයක් ගැටිලා උපදින විඥානේ චක්කු විඥානේ සැප වේවිද දුක දුක සමග ගැටිලා උපදින විඥානේ සැපක් වේවිද එහෙනම් ඒකත් දුකක් ඇයි ඒකත් හටගත් එකක් උත්පත්ති ලක්ෂණ උත්පත්ති ලක්ෂණයක් නම් ඒකත් ජරා මරණයටපත් වෙනවා එහෙනම් මේ තුන් දෙනා නිසා හදන ස්පර්ශය ඒක නිත්‍ය වෙන්න බෑ ඒකත් උත්පත්ති හටගත් ලක්ෂණය ඉපදීන් ලක්ෂණය තියෙන ඉපදීන් ලක්ෂණයක් නම් ජනත් ජරා මරණය ඒ පොදු ලක්ෂණය දුක්ඛ ලක්ෂණය එතනටත් ආවේනිකයි එහෙනම් මේ ජරා මරණ ලක්ෂණයෙන් යුක්ත වූ ස්පර්ශය නිසා හටගන්න වේදනාව කෙසේ නිත්‍යවන්නද කෙසේ සැපවන්නද වේදනාවද මේ ලක්ෂණ වලින් යුක්තයි නේද කියලා බලනවා විදර්ශනාව ආස්වාදයේ හඳුන ගන්නව ආදීනවේ හඳුන ගන්න වේදනාවේ ආදීනවේ හඳුන ගන්න ආදීනවේ හඳුනගෙන නිස්සරණයට මග සොයා ගන්නට ඕන යම් ලෝභයක ආසාවක ද්වේෂයක සංසිඳීමක් වෙනවා වේදනාවේ නිරෝධගාමිනී ප්‍රතිපදාව එයම නොවේ අනිච්ඡානුපස්සනාව දුක්ඛානුපස්සනාව දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවම නොවේ ඒ පූර්ව ප්‍රතිපදාවට අයිතිවන්නා වූ ධර්ම කොටස් නිස්සරණයට බලලා මේ පිළිවෙලින් පිළිවෙතින් මේ ස්කන්ධ ටික හඳුනාගෙන ස්කන්ධ ලක්ෂණේ හඳුනාගෙන මේ වූ ස්කන්ධ ඇතිතන හට ගන්න දැකීම සීම දැනීම දැන ගැනීම තුල අපි සිද්ධ කරන ඇති වෙන මුලාව හඳුනා ගන්න වෙනවා අපි ඒක වෙනම කතා කළ යුතු මාතෘකාවක් වේදනාවේ ආස්වාදයේ වේදනාව නිසා යම් සුවයක් සොම්නසක් උපදිනවා නම් මේ වේදනාවේ ආස්වාදය වේදනාව නිසා යම් ආදීනවයක් නැත්තම් ඒ වේදනාවේ අනිත්‍ය බව දුක් බව විපරිණාම යම් වේදනාවක් වෙනස් වෙනකොට විපරිණාමයට පත් වෙනකොට එකියදී අපට මහා සැපයක් තිබිලා ඉක නැති වෙනකොට අර ලක්ෂණ මලක් දැක්ක වෙලාවේ සැප වේදනාවකුත් උපන්නා හරි සතුටුයි ඒ නිසානේ දැක්ක ගමන් ඇවිදගෙන ගියේ මල ළඟට දැක්ක ගිහිල්ලා මදි අල්ලන්නත් ඕන අතින් ඇල්ලුවා ඒත් මදි සිප ගන්නත් හිතුණා අල්ලලා සිප ගත්තා ඒත් මදි අනේ මටත් ඇත්තා කොච්චර දුර ගියාද මේ සැපේට කියන කැමැත්ත හැබැයි ඒ ලස්සන මල කවුරු හරි හොරෙන් කඩාගෙන ගිහිල්ලා තිබුණා එදාට මොකද වෙන්නේ සැපේ අහිමි වෙච්ච එකයි ඒ සැප වේදනාවට මොකද වුනේ සැප වේදනාවට හේතුව ස්පර්ශය ස්පර්ශයට හේතු වුනේ අර ආධ්‍යාත්මික හා බාහිර ආයතන එතකොට බාහිර අරමුණ වෙනස් වෙනකොට ආධ්‍යාත්මික වෙනස් වෙනකොට විඥානයේ බිඳිනකොට ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඒ නිසා හටගත් වේදනාව අනිත්‍ය වෙනවනේ දුකට විපරිණාමයට පත් වෙනවනේ ඒ දුක නේද අපට එන්නේ අපට ලැබිච්ච සම්පත අපෙන් ඈත් වුණාම අපි හඳා වැළපෙනවා අපි දැනගෙන හිටියානම් මේ උපන් සැප වේදනාව ස්පර්ශය නිසා කියලා ස්පර්ශය මෙන්න මේ ධාතුව ධාතුව සමග ගැටෙන නිසා දුක දුක සමග ගැටෙන නිසා කියලා එහෙනම් අපි දන්නෝ මේ හටගත්තේ දුකම බව මේ හටගත්තු දේ සැප වේදනාවක් තිබුණත් මේ සුන්දර දේ තුල අසුන්දර දේ තියෙනවා කියලා දන්නවා එනිසා විපරිණාමයට පත් වෙන වෙලාවෙදි දුකට පත් වෙන්නේ නෑ එනිසා ආදීනවේ බලන්න ඕන ආදීනවේ බලන්න ඕන ඊළඟට යෝ වේදනාය චන්දරාග විනීව චන්දරාග පහදා ඉදං වේදනාය රසං මේ වේදනාවේ නිස්තරණය පිණිස චන්දරාගේ ප්‍රහාණය කරන්නට ඕන චන්දරාගේ දුරු කරන්නේ කොහොමද වේදනාවේ චන්දරාගේ දුරු කරන්නේ අන්නාරිය සංගික මාර්ගයේ වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගෙන ඉන්න වෙනවා
අපි හැම මොහොතකම තුන් වේදනාවක් ඇසුරු කරනවා හැම ඉරියව්වකම ඉරියාප්ත සති භාවනාවට එනකොට ඒක ඉගෙන ගන්න හැම ඉරියව්වකම අපි ඉරියව්වේ මුල සැප වේදනාව ඉරියව්වේ මැද අදුක්කම සුඛ වේදනාව ඉරියව්වේ අග දුක් වේදනාව මුලදී අපි ඉරියව්වේදී සතුටු වෙනවා සැප වේදනාවේ දිත් සතුට වෙනවා රාග මෙද සැපද නොවු දුක්ද නොවු තැන අවිජ්ජානුසය දන්නේ නැහැ ඒක කොහොම හටගත්තද අග දුකයි පටිඝානුසය අපි ගැටෙන අපි ගත කරන හැම ඉරියව්වකම තුන් වේදනාවේ ඇසුරු වෙනවා තුන් වේදනාව තුළ මෙන්න මේ රාගානුසය අවිජ්ජානුසය පටිඝානුසය මේ ඇසුර පවත්වන තාක්කල් අපිට ප්‍රතිපදාවක් නැහැ අපේ ප්‍රතිපදාව තුළ මෙන්න මේ ඇසුර වෙනස් දැන් ඔබ කීවතාවක් ඉරියව් වෙනස් කළා. මේ වෙනස් කළේ දුක එපා සැප හේවා. සැප හොයන්න ඔබ ඔය හැම කටයුත්තක්ම කළේ. ඉරියව්ව වෙනස් කළාම සැප හම්බ වුණා කියලා සතුටු වුණා. පෙර ඉරියව්වේ අගට සාපේක්ෂව දැන් ලැබිච්ච අලුත් ඉරියව්වේ මුල සැපයි. හැබැයි එතන ඇත්තේ සැපද දුකද කියලා බලන්න ඕන. තව ටිකක් වෙලා ඉන්නකොට ඔය ඉරියව්ව දුකයි. දැන් දුක දැනෙනවා. දැන් බලන්න දුක දැනුනේ කොයි වෙලාවෙද මේ දුක පටන් ගත්තේ කියලා. නුවණින් පරීක්ෂා කරලා බැලුවොත් ඔය ඉරියව්ව පටන් ගන්න තැනමයි දුක පටන් ගත්තේ. හැබැයි එතන දුකේ අඩුවක් තියෙනවා. ඒ අඩුව දැනුනේ පෙර ඉරියව්වේ කෙළවරට අවසානයට සාපේක්ෂව ඒ දුක් වේදනාවට සාපේක්ෂව මේ ඉරියව්වේ ආරම්භයේ සපක්. ඒක සපක් නෙමේ දුකේ අඩු බවක්. ලෝකේ තියෙන දුකේ අඩු වැඩි බවක් නිසා ලෝකේ සැපක් හම්බ වෙන්නේ නැහැ. දුක්ඛේ ලෝකෝ පටිච්චිත. දුක මතයි ලෝකෙ පිහිටා. මේ දැකිය යුතු දහමක් වෙනවා. ඒ නිසා නිස්සරණයේ පිණිස මාර්ගය ඕන වෙනවා. ප්‍රතිපදාව ඕන වෙනවා. ඉතින් අන්නේ හිද දක්ෂ වෙන්නට ඕනේ. එසේ දක්ෂ වෙමින් යම් කෙනෙකු යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං වේදනං අභිඤ්ඤාය එවං වේදනා සමුදයං අභිඤ්ඤාය එවං වේදනා නිරෝධං අභිඤ්ඤාය එවං වේදනා නිරෝධගාමි පටිපදං අභිඤ්ඤාය එවං වේදනාය අභිඤ්ඤාය එවං වේදනාය ආදීන සංඅභිඤ්ඤාය එවං වේදනාය නිස්සරණං අභිඤ්ඤාය වේදනාය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුපටිපන්නායේ සුපටිපන්නාතේ නස්මි ධම්ම විනයේ ගාදන්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකු මෙසේ වේදනාව දැන වේදනා සමුදය දැන වේදනා නිරෝධය දැන වේදනා නිරෝධ කරන පිළිවෙතද දැන වේදනාවේ ආස්වාදයේ ආදීනේ නිස්සරණය දැන දැක යමෙකු වේදනාවේ කලකිරීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස පිළිපන්නේද මනාවූ පිළිවෙතට පිළිපන්නේද ඔහු සුපටිපන්නයි යමෙකු සුපටිපන්නද ඔහු මේ ශාසනයේ පිහිටා සිටින කෙනෙක් මේ ශාසනයේ උරුමකාරයෙක් කියලා වහන්සේ දේශනා ඒ වගේම යම් ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් මේ ආදී වේදනාවන් දෙන වේදනා සමුදය වේදනා නිරෝධය වේදනාවේ නිරෝධ කරන මඟ දෙන වේදනාවේ ආස්වාදයේ වේදනාවේ ආදීනවේ නිස්සරණය දැන වේදනාවේ කලකිරි වේදනාවේ නොයලි නිදුනේද වේදනාව නිරුද්ධ කලේද කිසිවක් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන නිදුනේද ඔහුට කියන සුයි මුත්ත කියන මනාකොට නිදුනා මනාකොට යමෙක් නිදුනේද ඔහු හඳුන්වනවා කේවලීනෝ කල කටයුතු සියලු කටයුතු නිමා කළ කෙනා කිස සියලු කිස නිමා කළා ඔහුට තේසං වත්තං නත්ති පඤ්ඤා තෘෂ්ණා ක්ලේශ කර්ම වත්ත උනාසිත පණවන්න පුළුවන් කමක් නැහැ දුක පැනවිය නොහැකිය කියලා
अतो निब्बान संपत्ति नियते तम